व्यापार इलाके चैनल के गेन तवत् अलुत वीडियो वेलव आदर पिलगन अदमं कथाकरा अमतर वेदम नति सुल मुदल की पवा आरंभ कलह की अड़म इड क्वेवन बुलत्व गवगेन इति ताम मगे चैनल के सब्सक्राइब कर लेता दन में सब्सक्राइब कर ला बेल आइकन क्लिक कर लेती आगान मे चैनल के तुली दिगड़म कथाकरा व्यापार पिलिबंद सह व्यापार पिलिबंद नवतम तुरत वाला अरंगे बलापड़ो හොඳයි අපි බුලත්ව ගාව කරුණු හයක් ඔස්සේ කතා කරමු හොඳ නිරෝගී පැලමිල දී ගන්න ආකාරය පැල සිටවා ගන්න ආකාරය පැල වලට සාත්තු කරන ආකාරය සහ ජල යොදන ආකාරය බුලත් කැඩීමට සුදුසු කාලය අලෙවි කරන ආකාරය සහ ලාභය අපි මුලින් බලමු නිරෝගී පැල තෝරා ගන්නයි කොහොමද කියලා ඔබගේ ප්‍රදේශයේ පැල තානක් වෙත ගොස් බලන්න තියෙන බුලත් පැල වල තියෙන කොළ වල දිරිල් රෝග ලක්ෂණ තියෙනවද කියලා ඒ පැල මිලදී ගන්න එපා. මීට අමතරව බලන්න විශේෂයෙන් ඒ බුලත් කොළවල තියෙන ධාර එකිනෙකට සමානව තියෙනවා නම් ඒ පැල මිලදී ගන්නත් එපා. ඒ ධාර එක පැත්තක් යටින් අසමානව තියෙනවා නම් ඒ පැලදී මිලදී ගන්න. මොකද සමානව තියෙන පැලවල සාර්ථකව කොළ හැදෙන්නේ නැහැ. ඉතින් පැල තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න මේ කාරණා පිළිබඳව. මීළඟට අපි බලමු කොහොමද පැලව සිටවා ගන්නේ කියලා. පැල සිටවා ගැනීමේදී පොඩි ඉඩක අඩක ඉතා සාර්ථකව බුලත් කොටුවක් පවත්වාගෙන යන්න පුළුවන්. බුලත් කොටුවේ එහා මෙහා ගොස් බුලත් කැඩීමට හැකිවන ආකාරයේ ඉඩකඩ තබා පැල සිදුවීම කරන්න. පැල ටිකක් දිගට වැල එන විට එම පැල අතුරින් ගිනි සීරිය අතු හිටවන්න. පැල ලොකු වී එන විට ඒ අතු දිගේ උඩට ඇදී එනවා. හොඳට ඇදී එන විට අතු සිටවීම නිසා පසුව කොටුවක් සෑදීමට පහසු වෙනවා. අපි දැන් බලමු කොහොමද පැල සඳහා වතුර යොදන්නේ සහ සාත්තු කරන ආකාරය. පැල සඳහා කුඩා කාලයේ වතුරේදීම දවස් දෙකකට වරක් සිදුවීම ප්‍රමාණවත්. ඒත් සැලකිය යුතුයි එක එක ප්‍රදේශ අනුව මේ වෙනස් වෙනවා. වියල් ප්‍රදේශයක සහ තෙත් ප්‍රදේශයක මේ වෙනස් සිය හැක. පැල බලා ඔබ තීරණය කරන්න ඕනේ ජල යොදන ආකාරය. පොහොර සඳහා ගිනිසීර අතු ඔබ පැල අසල සිටවාගත්තු ගිනිසීර පැලවල අතු සහ කොළ යෙදීම සහ ගුම පොහොර යෙදිය හැකි අතර මේ පොහොර යෙදීමේදී පොහොර වැඩි නොවන ආකාරයට යෙදීම වග බලා ගන්න නැතිනම් බුලත් කොළ ගණකම් වෙනවා. අපි දැන් බලමු බුලත් කැඩීම සුසු කාලය කොහොමද කියලා. පැල සිටීමේ පසු මාස 6කින් පමණ බුලත් කැඩීම ආරම්භ කරන්න පුළුවන්. බුලත් කැඩීම සඳහා හැම විටම කතුරක් පාවිච්චි කරන්න. අතින් කැඩීම එතරම් සුසු නොවේ. සෑම සතියකට වරක් හෝ සති දෙකකට වරක් බුලත් කැඩිය හැකි අතර පැලවල වර්ධනය අනුව මේ තීරණය වෙනවා. අපි දැන් බලමු බුලත් අලෙවි කිරීම කළ හැකි ආකාරය. අලෙවි කිරීම ඔබගේ ප්‍රදේශයේ බුලත් තොග වශයෙන් විකුණන කඩයකට දෙන්න පුළුවන් මිට අමතරව හැමතැනම වගේ බුලත් පිට කඩ තියෙනවා ඒවා කතා කරගෙන ඔයාලට බෙදාහැරීම කරන්න පුළුවන් මිට අමතරව ඔයාලට පුළුවන් බුලත් පිට සාදා විකිණීම කරන්නත් පුළුවන් මේෙන් වැඩිපුර ඔයාලට ලාභයක් ලබා ගන්න පුළුවන් අපි දැන් බලමු බුලත් වලින් ලැබෙන ලාභය කොහොමද කියලා ඔයාලා හිතන්නේ ඔයාලා බුලත් පැල 100ක් හිටවුවා කියලා සතියකට සැරයක් බුලත් 1000ක් 1500ක් අතර කඩන්න පුළුවන් ඉතින් 1500 ගානේ ගත්තොත් බුලත් 6000ක් මාසෙට කඩන්න පුළුවන්. රුපියල් 2 ගානේ විකුණන පහම රුපියල් 12000. අවුරුද්ද රුපියල් 144000. වතුර දෙමීම පමණයි අවශ්‍ය. පෝර සඳහා ගොම වැනි පොඩි දෙයක් පමණයි අවශ්‍ය. අනෙකුත් වගවන් වගේ කාලයකට මෙම බුලත් වගාව සීමා වෙන්නේ නැහැ. අවුරුදු ගාන බුලත් කැඩීම කරන්න පුළුවන්. මීට අමතරව ඔයාලට මහා පරිමාණයෙන් වගා කරනවා නම් කළු බුලත් වගාව අපනයන මට්ටමින් කරන්න පුළුවන්. මේ පිළිබඳව තොරතුරු ආනයන හා අපනයන රජයේ ආයතනයේ ඔයාලට දැනගන්න පුළුවන්. ඔන්න ඉතමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ව්‍යාපාර පිළිබඳ වැදගත් වීඩියෝ ඔයාලට හැමදාම මේ channel එක හරහා බලන්න පුළුවන්. එහෙනම් අදට මම සමුගන්නම් ඔබට සුබ දවසක්.